KTX Korea Train Express. අපි අද කොහෙද යන්නේ? KTX Korea Train Express 2004 අවුරුද්දේ තමයි මේ දුම්රිය සේවාව ආරම්භ කරේ. 2004 අවුරුද්දේ අප්‍රේල් මාසේ පළවෙනිදා ලංකාව විදිහට නම් මෝඩයන්ගේ දවසනේ. විශේෂයෙන්ම ලයින් දෙකක් විදිහට ප්‍රධාන වශයෙන් ගම්බු, ඒ කියන්නේ සෝල් සිට බුසන් දක්වා, ඊට පස්සේ හොන්නම්, හොන්නම් කියන්නේ සෝල් සිට මොක්කෝ දක්වා ධාවනය යන දුම්රිය මාර්ග දෙකක් තියෙනවා. දිනකට දුම්රිය ගමන් වාර 250කට ආසන්න ප්‍රමාණයක් සිද්ධ වෙනවා. මම යන්න ඉන්නේ මෙන්න මේ KTX train එකේ. අපි යන් ඇතුළට බලන්න. කැමරා, වයිෆයි හැමදේම තියෙනවා. එන තමයි වොෂ් රූම් එක. පෙට්ටි දෙකක් අතර ඉඩ. මෙන්න මේ විදිහට ට්‍රේන් එකේ ඉන්ෆෝමේෂන් තියෙනවා. ට්‍රේන් එකේ ඉන්ෆෝමේෂන් විදිහට අපිට බැගේජස් දාගන්න ඉඩ තියෙන තැන් මෙන්න මේ තැන් ටික. ඊට පස්සේ පිරිමි වැසිකිලි තියෙන තැන් ටික, කාන්තා වැසිකිලි තියෙන තැන් ටික. මේක මෙතන පිරිමි වැසිකිලිය දෙවෙනි පෙට්ටිය තුන්වෙනි පෙට්ටියත් අතර, කාන්තා වැසිකිලිය පළවෙනි පෙට්ටියත් දෙවෙනි පෙට්ටියත් අතර අන්න ඒ විදිහට. එතකොට මේකේ තියෙනවා මේ ආබාධිතය සඳහා වැසිකිලි තියෙන තැන්, ෆෝන් චාර්ජ් කරන්න. එතකොට වෙන්ඩින් මැෂින් මේක ඇවිල්ලා බීම ලබා ගන්න පුළුවන්. මෙතන තියෙනවා 8ත් 9ත් අතර මේ තියෙන්නේ මේකේ අපිට වතුර, කැම ජාති, අපිට චාර්ජරයක් ඕන නම් චාර්ජරයක්, හැම්ප්‍රී එකක්, මොන හරි කන්න දෙයක්, වගේ ගොඩක් දේවල් ගන්න පුළුවන්. අපි තව ටිකකින් මොන හරි කමු. ට්‍රේන් එක යන වෙලාවේ ඇවිල්ලා මෙතන චාර්ජ් කරන්න පුළුවන් ෆෝන් එක. ගුවන් යානය එක වගේ තමයි, කලින් ටිකට් වෙන් කරගෙන ආසනයක් වෙන් කරගෙන යන්න ඕනි. ඒ ආසනය අපි අනිවාර්යෙන් එතන තමයි වාඩි වෙන්න ඕනේ. වෙන ආසනයක වාඩි වෙලා බෑ. ට්‍රේන් එක ෆුල් වෙනකොට අපි වෙන ආසනයක වාඩි වෙලා හිටියොත් ඒ ආසනය අපිට අනිවාර්යෙන් පිරිනමන්නේ සිද්ධ වෙනවා අයිතිකාරයට. ඒ වගේම තමයි හිටගෙන යන්න පුළුවන්. මේ හිටගෙන යන ටිකට් එක ගන්න පුළුවන්න්නේ KTX train නවත්තන ස්ටේෂන් එකක විතරයි. මෙන්න මේ විදිහට මේක පාත් කරලා අපිට වාඩි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් ට්‍රේන් එක නවත්තන ස්ටේෂන් එක ගානේ මේ දොරවල් ඇරෙනකොට, මේ දොර හරි අර දොර හරි ඇරෙනකොට අපි මේකෙන් නැගිටින්න ඕනි. මොකද මෙතනින් බහින අයට ඉඩ පහසුකම ලබා දෙන්න ඕනි නැගිටලා. අපි මෙතන මේ ටික මේ වාඩි වෙන ටිකට් එක නම් අපිට සාමාන්‍යයෙන් දුම්රිය ස්ථානයකදී ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් මිල අඩුයි. මේක හිටගෙන යන විදිහට තමයි තියෙන්නේ. බොහොම පොඩි ටිකට් ප්‍රමාණයක් ගන්නත් පුළුවන්. ඉතින් මොකද ලොකු පිරිසකට මෙහෙම හිටගෙන යන්නත් බෑ. ඒක ශ්‍රේණිය ගමන් කරද්දී මේ සියලු දොරවල් වැහැයිලා ඇතුළත වායු පීඩනය වගේම අධික වේගයෙන් ගමන් කරද්දී නැගෙන ශබ්දය, මං කිව්වා පැයට කිලෝමීටර් 305ක විතර වේගයකින් යනවා කියලා, ඒ ශබ්දය මකාලන්න ඉතාම සුවපහසු විදිහට හදලා තියෙනවා. මහා දුම්රියට බලය සැපේන වාට පේන ඇති අතන ලයින් එක, මේ ඉලෙක්ට්‍රික් ලයින් එකේ දුම්රියට බලය සැපේනවා. මේ ජපානයේ බුලට් ට්‍රේන් කියලා තියෙන්නේ, අන්න ඒ වගේ තමයි. ඉතින් කොරියාවේ නගර අතර අධික දුර ප්‍රමාණයක් තියෙනවා. මේ දුර ප්‍රමාණය ගමන් කරද්දී සාමාන්‍ය කිලෝමීටර් 100ක් 200ක් වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. ඒ සාමාන්‍ය දුර ප්‍රමාණවල. ඉතින් මේ දුර ප්‍රමාණවල අතර ගමන් කර වැඩිපුර වේලාවක් ගත වෙනවා. ඉතින් මේ වැඩිපුර වේලාව සමනය කරගන්න තමයි KTX දුම්රිය නිර්මාණය කරලා තියෙන්නේ. මොන හරි කරදරයක් වුණොත් යම්කිසි සේවාවක් ලබා ගන්න ඕන නම් ඒකට ඇසිස්ටන්ට් පහසුකමක් ගන්න උනත් KTX දුම්රිය සේවය පිළිදී පුළුවන්. උඩින් යන්න ඇති එක විතරයි. ගුවන් යානයක තියෙන සියලුම පහසුකම් තියෙනවා. කොච්චර ස්පීඩෙන් ගියා ඇතුළේ සාධ්‍යයක් ඇහෙන්නෙත් නැති තරම්. දැනුම් දීම කරනවා දුම්රිය පිටත් වෙන ආරම්භ කරන්න ළඟයි කියලා. ඉතින් ඒ නිසා අපි යම් ෂීට් එකට දුම්රිය ආසන පේලි දෙක දෙපැත්තකට තියෙනවා. ඉතින් වෙලාවට මට හම්බුනේ යන පැත්තට ආසනය. දොර වැහෙන්න යන්නේ.
හරියටම වෙලා විවරණ වෙලා විතරයි දොර වැවුණා, දොර ලොක් වෙනවා. අපි ගමන් ආරම්භ කරන්නයි ලෑස්ති වෙන්නේ. අපිට මොනවාරි කනවා නම් මෙන්න මේ විදිහට මේක ටේබල් එක දිග අරගෙන කන්න පුළුවන්. ඒ වගේම තමයි ඉතින් ජනේලේ ඇරලා අපිට පොඩ්ඩක් වටපිට සිරිනරමන ගමන් යන්නත් පුළුවන්. ඒ අතරතුර KTX එකේ වෙනම විශේෂ සංග්‍රහයක් තියෙනවා මේක. අපි පොඩ්ඩක් බලමු මොනවද තියෙන්නේ කියලා. අපිට මේකේ දැනුම් දෙන දැනුවත් කරලා තියෙනවා ගන්න කොරියාවේ ආහාර පිළිබඳව, ඒ වගේම සංචාරක ස්ථාන. දකුණු කොරියාවේ KTX විතර නෙමෙයි අධිවේගී දුම්රිය වර්ග කීපයක් RTX, ITX වගේම KTX විදිහට. ඒ වගේම මම දන්නා දුපුංචි දෙයක් කොරියාවේ ඉන්නවා ගොඩක් කොරියානු ජාතිකයෝ KTX දුම්රියක කවදාවත් ගමන් කරලා නැහැ. ඉතින් ඒක විශේෂයි. මොකද අපි KTX දැම්මේ මම යන්නේ 5 වෙනි පාර. යම්කිසි මුදලක් වැඩිපුර වැය වෙනවා. සාමාන්‍යයෙන් ටිකට් එක 15,000 කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 10,000කට වැඩි මුදලක් යනවා එක ගමන් වාරයක් හොඳයි කියන්නේ එක පැත්තකට යන්න. ඉතින් ඒ වගේම තමයි කොරියානු ජාතිකයෝ නිතරම වැඩ හැම වෙලෙම වැඩ වුණාම යාලට යන්න එන්න කොහෙවත් දුර ගමනක් යන්න එන්න කාල වෙලාව නැහැ. දැන් ඉර පායගෙන එන්නේ ට්‍රේන් එක පිටත් උනේ 6ට. මේ KTX ගමනක මම වැඩිපුරම ආස දේ කොරියාවේ පරණ ගම්, ඒ වගේම කැලෑමැදින් ගොවි බිම් කදින්න. කියන්නේ අපි සාමාන්‍ය ජීවත් වෙන්නේ කොරියාවේ ටිකක් නාගරික ප්‍රදේශයක, ඒ වගේම කර්මාන්ත වැඩිපුර තියෙන පැතිවල. ඉතින් ඒ වුණාට කොරියාවේ මධ්‍ය ප්‍රදේශයේ යම්කිසි කර්මාන්ත අඩු ප්‍රදේශ තියෙනවා, ගැමි ප්‍රදේශ තියෙනවා, වගා කරන ප්‍රදේශ තියෙනවා. මේ හරහා තමයි යන්නේ. මාරම ලස්සනයි මේ ගමන. මේක මාර එක්ස්පීරියන්ස් එකක්. මේක විඳින්න ඕන ලස්සන දෙයක්. සාමාන්‍යයෙන් අපි බදුළු පාරේ යනවා වගේ ලස්සනයි. බලන දේවල් ගොඩක් තියෙනවා. ලස්සනයි. උමං අස්සෙන් යනවා. දැන් මෙතනින් යනකොට දැන් මේ උමං මාර්ගයක් අස්සෙන් යන්නේ පිට කොච්චර ස්පීඩ් එකෙන් ගියත් පිට ශබ්දය අපිට ඇහෙන්නේ නැති තරම් චූටි ශබ්දයක්. සාමාන්‍යයෙන් ගුවන් යානයේ ගමන් කරද්දී ඇහෙන අර ඕගාන හඬ වගේ අන්නේ වගේ පොඩි ශබ්දයක් තමයි ඇහෙන්නේ. දකුණු කොරියාවට ඇවිල්ලා මම හිතනවා ඔයාත් අනිවාර්යෙන්ම KTX එක මේ වගේ ගමනක් යයි කියලා. ඒක නිසා තමයි මේ මගේ අත්දැකීම. මම කලින් උඹේ අත්දැකීම ගත්තට මට ඔයාට ඒක අරගෙන එන්න බැරි වුණා. ඒ නිසා තමයි මම අද මේ ආවෙන්නේ මේ වීඩියෝ එකට මේ අත්දැකීම අරගෙන එන්නේ. මගේ මුලින් චූටි නිදිමතක් පේනවා ඇති. මොකද මං ඊරෑ නිදා ගන්නකොටත් රෑ 12 මාර පහ වුණා. ඉතින් මට ටිකක් වේලාසන හැරෙන්න වුණා. මොකද 6ට තිබිච්ච KTX එක තමයි මම දාගත්තේ. අපි ඒ හින්දා තව ටිකකින් දුම්රිය ස්පීඩ් එක යනකොට අතරින් ගිහින් ගමු වෙන්ඩින් මැෂින් එකෙන්. හරි, ඉතින් අපි මොනවා හරි කන්න බලමු. කන්න දෙයක් ගන්න තියෙනවද කියලා. කාඩ් එකෙන් තමයි ගන්න පුළුවන්. කියලා දන්නේ නැහැ. අරගෙන ආව මේක මම ඊට කලින් කාලා නැහැ. මේක කල බලමු කන්න පුළුවන් දෙයක්ද කියලා. හොඳයි. මං ගෙන මේක බතල වගේ ගෙඩි ජාතිය දුහ. තියාගෙන පොඩි වෙලාවක් නිදාගත්තා නම් හොඳයි කියලා හිතනවා. 22 හරියටම මට පැයකට වැඩි වෙලාවක් තියෙනවා මට බහින්න.
නිදිමත වැඩි චුට්ටක් ඇස්තක පියාගත්තොත් ඒක සමන වේගෙන හිතන එකම ගැන බැරුණ මේ ශීට් ඕන එකක් එජස් කල්ලා අපිට හදාගන්න පුළුවන් අපිට අවශ්‍ය විදිහට ලොකු සද්දයකින් කතා කරන්න ඇතිද සාමාන්‍යයෙන් කොරියාවේ දුම්රියක යනකොට සීල් ටයිප් හැම තැනම කොරියාව දුම්රියක බස්සයක යනකොට වැඩිය කතා බා කරන්නෑ මොකද අනි මිනිසුන්ට කරදරයක් ඉද ඒකට අපිට පොඩ්ඩක් කරන්නම් පෙට්ටි දෙක අතර තියෙන ඉඩකඩට ගිහිල්ලා කතා කරනවා නම් ඒ දේවල් කරනවා නම් කරන්න පුළුවන් පොඩි දෙයක් මේක රේඩියෝ මෙතන අපිට ජැකේ හෙඩ්ෆෝන් ජැකේ යූස් කරලා චැනල් මාරු කරන්න වොලියුම් අඩු වැඩි කරන්න රේඩියෝ කහගෙන යන්න පුළුවන් මට තව බහින්න පැයක් තියෙනවා එන හින්සක පාටයි නේද නිදාගත්තේ ඔන්න ඉතින් මන් ආජුවල්ට කොට බැස්ස මගේ යාළුවට ඉන්නවා මෙතන පැත්තේ මොටෙල් එක හොටෙල් එක රූම් එකක් අරගෙන ඒගොල්ලෝ නැවතිලා ඉන්නේ මොකද දැන් අපි යන්න තියෙනවා ලොකු ගමන් ටිකක් මොන හරි කන්නත් ඕනේ උදේම ලෑස්ති වෙලා මං හිතන්නේ නේ KTX වීඩියෝ එක වෙනම වගේම අද ගන්න ෆුල් ආතල් එක වෙනම වීඩියෝ එකකින් අරන් එන්න යාළුවෝ ටික හම්බුණාට පස්සෙම මේ වීඩියෝ එක ඉවර කරනවා ඔන්නම තමයි KTX එකේ මට මෙච්චර මේ ලොකු දුරක් එන්න මහ පොඩි පොඩි වෙලාවයි ගියේ පැය දෙකක් හයට එතකොට 8:44 වෙනකොට මම බැස්සා පැය 2:44 ඉඳගෙන ආවේ තෙහෙට්ටුයි මුණ පොඩ්ඩක් හොදගත්තා මුණ හොදන්න අනම්මනා වැඩ ටික ඉතින් ගොඩක් පහසුයි මෙන්න මෙහෙම තැනක් තියෙන එකත් මේක ඇවිල්ලා මේක තියෙන්නේ නම් සාමාන්‍යයෙන් බබෙක් අරන් ආවම පස්සේ මෙතන තියලා තමන්ගේ වැඩේ කරගන්න ට්‍රේන් එකේදී කාපු එකේ ඩස්බින් එකට දාන්න ඕනේ තැන් තැන් වල දාන්න නැහැ මෙහෙ ලංකාවේ වගේ අපි කොරියාවට ආපු කොල්ලෙක් සාමාන්‍යයෙන් කොරියාවට ජපානයට වගේ රටකට ආපු කොල්ලෙක් සාමාන්‍යයෙන් කවදාවත් ලංකාවට ගියාට පස්සේ ආපහු තමන්ගේ කුණු තැන තැන දාන්නේ නැහැ හික්මීම හැදියාව මෙහෙ හැදිලා යන්නේ අපි යන්න ඇයිම එලියටාව ටැක්සි අදදාගෙන යන්න ඕනි දැ මෙතනම ටැක්සි ස්ටේෂන් ඇත්තිනවා ඇතින් තියෙන තැන පට්ට ප්ලේස්යක් වගේ ඊයේ රෑ එන්න දෙවුණ නම් මරු මෙතන රෑ කට්ටි අපේ හොටෙල් එකේ හිටියේ අම්ම කනවද ගුඩ්මනින් ඉතින් කාම්බරේට ආව ලෑස්තිලා තියෙන කට්ටිය යන්න මං එනකොටම පෙඩක් පේනවනේ උදේම පටන් අරගෙන අපි අද කොහෙද යන්නේ නන්දන අයියේ හරි අපි ඒ වීඩියෝ ටිකත් එක හම්බෙමු මෙහෙනම් ඔන්න මේ කාම්බරේට ආව උදේම වැඩේ පටන් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු